नोट्स कंप्लीट करा मैं स्प्रेडशीट नेता पेदरूम पत्के पाड़ कंप्लीट करला एक देवनी पार में आनवा नोट कंप्लीट कर मेवन नंबर सिस्टम एवं लॉजिक गेट विद क्वेश्चंस नॉट कंप्लीट केला तीयनोने मगे पुता लगे एवा मट स्कैन करला अपलोड करानोने क्लास पीडीएफ करला फोन कैम स्कैनर्स करला मट अपलोड करना सिंगल मीडियम नॉट एक कोई इंग्लिश मीडियम मट एवा ग्रुप दान व्हाट्सएप ग्रुप दान दाला मां कंफर्म करा पास एक क्लास दान එතකොට අද දවසේ මම මේ පැතුරුම්පත් නැත්නම් ස්ප්‍රෙඩ්ෂීට් කියන පාඩම මතක් කරලා දීලා ඒකෙන් ප්‍රශ්න පොඩි ප්‍රශ්න පත්‍රයක් ලෑස්ති කරලා තියෙනවා මේ ප්‍රශ්න ටික කරලා ඊළඟට අපි නෝට් එක කම්ප්ලීට් කරගන්න එක තමයි කරන්නේ ඊළඟට අද මම ප්‍රැක්ටිකල් එකක් දෙනවා ඒ ප්‍රැක්ටිකල් එකත් කරන්නේ අපි කරුණු තුනක් කරනවා එකක් තමයි නෝට් එක පොඩි කොටසක් ලියන්න දෙනවා ගොඩක් නෙවෙයි චූටි කොටසක් ලියන්න දෙනවා प्रश्न पहाक प्रश्न पत्रन एक उत्तर लेने बलाट पोड़ी प्राक्टिकल एक विरा दवस इलेक्ट्रॉनिक So, following activities we can perform. One of the principle one simple and complex calculations. Make a liya ganone mulma pituwe. Sarala menma sankirna ganane kirim karanna puluwan kiyana. Eden spreadsheet pawichchi kala monada bita karanna puluwan kiyana eka liyanna. Then presentation of data in charts. Prastara magin datta nirupane karanna puluwan. Ekak liyanna puluwan. Ilagata apita liyanna puluwan show data in ascending and descending order right දත්ත අනුපිළිවෙලට දැක්වීම ඒ කියන්නේ අකාරාදී පිළිවෙලට දක්වන්න පුළුවන් අනුපිළිවෙල order කරන්න පුළුවන් ඒ කියන්නේ උඩ ඉඳන් යටට එහෙම නැත්නම් ආරෝහණ අවරෝහණ පටිපාටිගත කරන්න පුළුවන් කියලා ඒ කියන්නේ ඊළඟට අපිට abstract කරන්න පුළුවන් relevant data right දත්ත අවශ්‍ය දත්ත විතරක් වෙන් කරගන්න පුළුවන් ඊළඟට validity of data validity කියන්නේ දත්තවල වලංගුතාවය right example එකක් කියන්න අපිට මේ හැම එකම example කරන්න පුළුවන් right මගෙ හැමකටම එක්සැම්පල් එකකට යන්න. මොන කැල්කියුලේෂන්ස් කියන්නේ මොනවාද? අපිට පුළුවන් ස්ප්‍රෙඩ්ෂීට් පාවිච්චි කරලා අපි යන් ඒ ඔක්කොම ප්‍රැක්ටිකලි බලන්න. මොන තියෙනවා ස්ප්‍රෙඩ්ෂීට් සොෆ්ට්වෙයාර් එක ඔයාලට උගන්වන්න එක දීලා තියෙනවා. මොන මම ඔය ස්ප්‍රෙඩ්ෂීට් එකේ ඔය කියන දේවල් කරලා පෙන්නනවා. මොන පුතේ සරලමෙන්ම සංකීර්ණ කැල්කියුලේෂන්ස් කියලා කියන අපිට පුළුවන් equal sign එක ගහලා 5 plus 3 minus 7 multiply 6 වගේ calculations කරන්න පුළුවන් right ඊට අමතරව අපිට පුළුවන් ඉතා සංකීර්ණ calculations යන්න පුළුවන් මේකේ තියෙනවා වෙනම අපිට පුළුවන් formulas පාවිච්චි කරන්න පුළුවන් ඊටපස්සේ අපිට ඕඩර් කරන්න පුළුවන් කියන්නේ අපි ගත්තොත් ඔන්න කමල් නිමල් අමල් තරෝෂි කා ඔහොම ගහනවා මල මේක ඕඩර් කරන්න පුළුවන් මෙන්න ඕඩර් කරනවා සෝට් කරන්න පුළුවන් කිව්වා ආ ඕඩර් කරන්න පුළුවන් ඔන්න අමල් ගෙන් පටන් ගන්න කමල් නිමාව තරුෂිකා ඔයගේ ඕඩර් කරන්න පුළුවන් ඔන්න ඇසෙන්ඩින් ඩිසෙන්ඩින් ඕඩර් කරන්න පුළුවන් ඔන්න ඕක තමයි මේ කිව්වේ right හරි ඊළඟට අපිට පුළුවන් ඩේටා අපිට පුළුවන් විෂුවලයිස් කරන්න පුළුවන් කියලා කිව්වා ඒ කියන්නේ මොකද්ද දත්ත ප්‍රස්තාරගත
කළා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මට දැන් මෙහෙම කළා මෙතන නේම් මාක්ස් දාලා මෙතන පුළුවන් මට ඉන්සර්ට් ගිහිල්ලා මේ බලන්න මට පුළුවන් ප්‍රස්තාරයක් හදලා ප්‍රස්තාරකින් නිරූපණය කරන්න පුළුවන් ලකුණු ටික. ඒක එක පාට බලා ගන්න පුළුවන් ලකුණු බලන්න පුළුවන්. පෙන්වන්න පුළුවන්. චාට් එකකින් පෙන්වන්න පුළුවන්. රයිට්. එතකොට ඔය කොටස් ටික තමයි අපි මේ කතා කරේ. ඒ වගේම අවශ්‍ය දත්ත පමණක් ගන්න පුළුවන් කියලා දැන් අපි මෙතන ගත්තොත් තවම දැන් උදාහරණයක් marks 2 marks 3 ඒ වගේ තියෙනවා. මට අවශ්‍ය marks 1 වල විතරක් ලකුණු. ඒතර අවශ්‍ය දත්ත විතරක් අපිට පුළුවන් ගන්න. රයිට්. ඒ වගේම මේ ෆයිල් එකක් ෆයිල් සේව් ඇස් ගිහිල්ලා අපිට පුළුවන් මේ ෆයිල් සේව් කරන්න අපිට පාස්වර්ඩ් එකක් දීලා සේව් කරන්න පුළුවන්. මම ඔයාලට පෙන්වන්න දැන් හදන්නේ. මට මේක බ්‍රවුස් කරලා මට පුළුවන් මට ඕනේ තැනක මම ඩෙස්ක්ටොප් එකේ මෙතන මට පුළුවන් පාස්වර්ඩ් එකක් දාලා සේව් කරන්න. මෙතන ටූල්ස් කියලා තියෙන පුතේ ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ජෙනරල් ඔප්ෂන්ස් වලට ගිහිල්ලා පාස්වර්ඩ් ටු ඕපන් 1 2 3 කියලා දානවා. පාස්වර්ඩ් ටු මොඩිෆයි ABC කියලා දානවා. That means you can save using password. Now this is re-enter password 123. Re-enter to modify ABC. ඔන්න password දෙකක් දුන්නා. පළවෙනි password එක මම දුන්නේ මම ලියන්නම්. පළවෙනි password එක මම දුන්නේ 123 කියලා මේක අරින්න. දෙවෙනි password එක දුන්නේ ABC කියලා මේකේ වෙනස්කම් කරන්න. එතන මම පාස්වර්ඩ් දෙකක් පාවිච්චි කරන්න බලන් ඒ කියන්නේ සමහර ඒවා රීඩ් ඔන්ලි වලට විතරක් දෙන්න පුළුවන්. දැන් මම සේව් කරා. සේව් කළා මම මේක ක්ලෝස් කරලා ආයි ඕපන් කරනකොට මගෙන් ඉල්ලනවා පාස්වර්ඩ්. අපි බලමු. මෙන්න මම ආයි ඕපන් කරනවා. Excel. Right. ඔන්න දැන් ඔය කියන ෆයිල් එක රීසන්ට් ෆයිල් එක මම අරින්න යන්නේ. बुक के फाइल लगा ने ओपन मेक राइट ओने आ इल्लना मगे पासवर्ड එකක් ඕපන් කරන්න මම 1 2 3 විතරයි දන්නේ නම් එයා මට කියනවා රීඩ් ඔන්ලි පාස් රීඩ් ඔන්ලි විදිහට යන්න පුළුවන් කියලා ඒ කියන්නේ මට මේකේ ලියලා වෙනස්කමක් කරලා උදාහරණයක් මම මේ අමල්ගේ ලකුණු වෙනස් කරනවා 55යි දැන් මම සේව් කරොත් මට කියනවා this is a read only file කියලා සි this is read only file so you can't save you can't change data ek yani read only වෙනස් කරන්න බෑ දත්ත බලන්න විතරයි පුළුවන් ඒ කියන්නේ මොකද්ද අපේ මෙන්න මේකේ උත්තරේ ඔන්න දැන් තියෙනවා පසු භාවිතයේ සඳහා සුරකීම විතරක් නෙමෙයි මුරපද යොදා දත්ත ආරක්ෂාව ඒ කියන්නේ protect of ඒ වගේම saving for future use ඒ වගේම protect using password data protection using password what is this validity validity කියන්නේ මොකද්ද පුතේ අපිට පුළුවන් මේ මේ සෙල් එකක දාන data එකක් මේ සෙල් එකක දාන data එකක validity check කරන්න අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා මේකේ පුළුවන් conditional formatting කියලා තියෙනවා මම නිකන් පෙන්නන්න උදාහරණයක් මම මේ 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 ටික select කරලා conditional format වලට ගිහිල්ලා මම කියනවා රූල් එකක් හදන්න කියලා. රූල් එක තමයි මම කියනවා මේකේ දාන්න ඕනේ වැලියු ටික මට දෙන්න පුළුවන්. නම්බර්ස් විතරයි දාන්න පුළුවන්. රයිට්? මේකේ නම්බර්ස් විතරක් දාන්න කියලා මම කියනවා. එතකොට මම මේකේ නම්බර් එකක් දැම්මොත් හරි. මම A B කියලා ලිව්වොත් एक पार्ट वेन्ने है वे मन नंबर का दम मोत एक पार्ट वेन्ने देखने दे राइट ये तो कुछ अभी तो पुलवां एक ने दत्ते वाले वालंगु तावे पहले में तो ना मेक मेक ऑन्डेस सी में कंडीशनल फॉर्मेटिंग वाली अपने पहनना ने पुलवां मेक 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 हरी दे वैर दी देती है ना वट हरी वैर दी दान ना पुलवां मेक टावर रूल्स थी
rules දාන්න පුළුවන් මේ තියෙන මෙතන දාන්න පුළුවන් මෙහෙම දාන්න පුළුවන් නේ එහෙනම් අලුත් rules හදන්න පුළුවන් එතකොට ඒකේ දැන් මෙතන දාන්න පුළුවන් numbers විතරයි එතකොට number එකක් දැම්මොත් හරි මේකේ දැම්මොත් වෙන එකක් දැම්මොත් ඒක පෙන්වන්නේ වැරදි විදිහට මේක ඒක පෙන්වන්නේ නැහැ දැන් තේරෙනද ඒ කියන්නේ දත්තවල වළංගුතාවය බලන්න පුළුවන් දැන් මම මෙතනින් ඊට පස්සේ ඕරෙම සංඛ්‍යාවක් ගහපු ගම නේ ඒක වළංගු එතකොට ඒකේ නම්බර් එකක් ගහුවොත් වළංගු නැහැ මේ අකුරක් ගහුවොත් වළංගු ඊළඟට අපි දැනගන්න ඕනේ මේ ටික දැන් ඔයගලගේ පළවෙනි පිටුවේ ලියවෙන්න ඕනේ මොකද මේක ස්ප්‍රෙඩ්ෂීට් වල භාවිතය ඒකේ කරන්න පුළුවන් දේවල් ගැන වා ලියන්න ඕනේ ඒක අංක 1 අංක දෙක තමයි මෙන්න මේ ටික මම හදලා දෙන්න සිංහල මීඩියම් එකේ අයිට මම දාලා දෙන්නම් මේක මේක පුතේ අපි කතා කරන්නේ ස්ප්‍රෙඩ්ෂීට් ඩේටා ස්ප්‍රෙඩ්ෂීට් එකක ඩේටා වැඩ කරනකොට සහ කැල්කියුලේටර් එකකින් ඔයා තනියම ගණන්ක් හදනවා නම් ඒකේ නිර්වද්‍යත ඒ කියන්නේ අපි ගත්තොත් අතින් ගණන් හදන්න කියන අතින් ගණන් ළමංගේ ලකුණු ටිකක් එකතු කරනවා කියලා හිතන්නකො ගියවරුද්දේ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු ටික එකතු කරලා පළවෙනිය දෙවෙනිය හොයනවා. එතනදී මොකද්ද වෙන්න පුළුවන්? නිර්වද්‍යතාවය අඩු වෙන්න පුළුවන්. less accuracy. අතින් කරනවා නම් හැබැයි කම්පියුටර් එකෙන් කරනවා නම් high accuracy. reliable කියන්නේ මත යැපෙන්න පුළුවන් විශ්වාසනීය. fast කියන්නේ වේගවත්. ඒ වගේම used to data and used to data analyze right mam me presentation eke me slide eka vitarak upload karanna ulata meke me single font eka nathuwa me pennanne me wenne ekeni font eka dala nathi nisa right ilagata ogalanta me piduwata passe mekata passe meka liya ganna awashya ne mekama thamai me tiyenne me adahasa thamai metata inne udala metana da ganna spreadsheet software kiyala api ilagata dannone අපි ඉගෙන ගන්න ස්ප්‍රෙඩ්ෂීට් සොෆ්ට්වෙයාර් එක Microsoft Excel හැබැයි ඒ වගේ තියෙනවා Open Office Calci Lotus 1 2 3 Visi Calci Lotus Impro Google Docs වල තියෙනවා Google Sheet කියලා ඒ වගේ අපි මෙන්න මෙතන දීලා තිනවා ඒ වගේ දැනගන්න. අදාළ software එකයි ඒකේ company එකයි කියලා එතන ඔයා මාතෘකා විදිහට දාන ස්ප්‍රෙඩ්ෂීට් සොෆ්ට්වෙයාර් පැතුම්පත් මුදුකාංග කියලා නම් මේ වගේ පොතේ තියෙනවා මම මේ වගේ දාලා තියෙනවා ඔයගලන්ට ඊළඟ පිටුවේ මේ වගේ දාගන්න වෙනවා Excel Microsoft Corporation Numbers Apple Incorporation LibreOffice Calci Document Foundation OpenOffice Calci Apache Foundation ඔය ලිස්ට් එක ඕනේ පුතේ අපි ඔය ලිස්ට් එකක් දාගමු අපේ මේ ඊළඟ පිටුවේ දැන් පිටුවේ පළවෙනි පිටුවේ මේක දෙවෙනි පිටුවේ ස්ප්‍රෙඩ්ෂීට් සොෆ්ට්වෙයාර් මෙහෙම වටේට ලියනවට වඩා හොඳයි මෙහෙම දාන එක. හරි. දැන් ඔයගලන්ට කතා කරන්න ඕනහම අත උස්සන්න මම මියුට් කරලා තියෙන්නේ ඔයගලන්ට කතා කරන්න ඕනොත් අත උස්සලා මම ඒකට අන්මියුට් කරලා දෙන්න. හරිදද තේරුණාද මේ පිටු දෙක? කම්පීට් ගන්න. ඊළඟට ඔයගලන්ගේ ස්ප්‍රෙඩ්ෂීට් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරාට පස්සේ එන ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ. ඒතර මේක ඔයගලන්ගේ පොතේ තියෙනවා මේන මේ ස්ක්‍රීන් එක. ඒතර මේක ඔයාලට දැනගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. මේක ආපහු පොතේ අලවන්න කරදර වෙන්න එපා. මම මේ ඉස්සර නම් මම මේකේ print out එකක් ගහලා දුන්නා. ඔයාලට print out එකක් ගහලා අලව ගන්න කොහොමද ඒකෝ. නමුත් පොතේ තියෙනවා. මෙතන අවශ්‍ය වෙන්නේ ඔයාට අඳුන ගැනීම විතරයි. මේකට කියනවා quick access toolbar. මෙතන තියෙනවා අපිට ඉක්මනින් අවශ්‍ය වෙන දේවල් ළඟට ගන්නවා. save කරන ඒවා undo වගේ දේවල් ගන්න. අපි බලමු අපේ මේකේ තියෙනවද කියලා quick access bar එක. මේ තියෙන්නේ සේව් කරන්න අන්ඩු කරන්න නියෝ ඒ කියන්නේ ක්වික් ඇක්සස් බාර් එකේ ඇඩිට් එක ගන්න. ඒකට ඔයාට ඕනනම් ඕපන් එකක් ගන්න පුළුවන්. ඒකට ඇඩ් කර ගන්න පුළුවන් ඔයාට ඉක්මනට ඕනෙ වෙන ඒවා ගන්න පුළුවන්. රයිට් ඕන නැති වෙන ඒවා අයින් කර ගන්න පුළුවන්. රයිට් ඒක තියෙනවා. හරි ඊළඟට අපි බලන්න මොනවද තියෙන්නේ කියලා.
මේ තමයි ටයිටල් බාර් එක ඒකේ තමයි ටයිටල් එක තියෙන්නේ අර book 1 එහෙම කියලා ලියලා තිනවා සේව් කරාම මේ නම මෙතෙන්ට එනවා ඒ ඊට පස්සේ මේ පෙන්නන්නේ රිබන් එක තමයි මේ 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 තියෙන රිබන් එක මේ හෝම් රිබන් එක ඉතින් ඒ ඒ වගේ මෙතන ටැබ්ස් තියෙනවා 1 2 3 කියලා පියමු අපේ software එකට මේ තියෙන software එක මේ තියෙන්නේ ඔය කියන ටැබ්ස් වලට පැනලා යන්න පුළුවන් ටැබ්ස් වලට හරිද right ඒ මේ රිබන් එක මේ හෝම් රිබන් එක ඉතින් ඒකේ තියෙන ඒවා හොඳට බලන්න ඕනේ මේ මට බලන්න මේ ඒකේ වැඩිදුර ඔයාලට ඕන නම් formatting ගැන මේ තියෙන format cells සම්බන්ධයෙන් ඔක්කොම ගන්න පුළුවන් මේ චූටි ඊතලෙන් ඔයාලට එකට යන්න පුළුවන් ඔය idea එක තමයි ඔයාලට තියෙන්නේ ඒ වගේම මේ තියෙන scroll bar what vertically scroll කරන්න පුළුවන් horizontally scroll කරන්න පුළුවන් you can scroll using scroll then again this is formula bar මම formula bar එක පෙන්වන්නම් ඒ වගේම මේ තමයි name box එක මේකෙන් තමයි cell එකේ active cell එක පෙන්වන්නේ ඕකෙන් තමයි right අපි බලමු මෙතනට ගිහිල්ලා ඔය පෙන්නලා තියෙන්නේ මේ තියෙන ෆෝමියුලා බාර් එක. ඔයාලට මේකේ ෆෝමියුලා එක ලියන්න පුළුවන්. මේ ලියන ෆෝමියුලා එක පෙන්නනවා. එක්සැම්පල් එක අපි ගත්තොත් මෙතන equal 5 plus 7 කියලා ගහ 2 කියලා ගහනවා. එතකොට මෙතන පෙන්නන්නේ 7 කියලා. නමුත් ෆෝමියුලා බාර් එකට ගියම තමයි ඇත්තටම පෙන්නන්නේ මොකද්ද ඒක ගහලා තියෙන ෆෝමියුලා. ඊළඟට පුතා මම මෙතනට ගියාන් පස්සේ මේ පෙන්නන්නේ C4. ඒ කියන්නේ C කියන්නේ කොලම් එකේ නම හොඳට බලන්න මේ කොලම් එකේ නම මේ පෙන්වන්නේ row එකේ නම එනම් මම අඳිනවා ඔයගලන්ට මුලින්ම පෙන්වන්නේ මොකද්ද C කියලා දැන් ඊට පස්සේ තමයි 2 කියලා පෑන. ඒ කියන්නේ මේකේ නම දැන් මම මේ ඉන්න active cell එක තමයි මේ පෙන්වන්නේ. දැන් example මම මෙතන ඉන්නවා නම් C4. එහෙනම් මුලින් ලියන්නේ මොකද්ද කියලා බලන්න මුලින් ලියන්නේ C කොලම් එක. ඊළඟ පස්සේ 4. ආ මේ තමයි address එක. කොලම් නේම් එක මේක මේ රෝ එක අදාල රෝ එක. එතකොට ඒ තමයි මේ පෙරතර මේ මේ පෙන්වන්නේ C වල දෙවෙනි එකේ ඉන්නේ. මේක ඇක්ටිව් සෙල් එක තමයි මේ පෙන්වන්නේ. මේ ඇක්ටිව් සෙල් එක බලන්න පුළුවන් පොඩ්ඩක් අර කොටේට කොටුවක් වගේ පේනවා. හරි. ඔය අයිඩියා එක තියෙනවා. right. ඊළඟට පුතාලා අපි යමු ප්‍රසන්ටේෂන් එකේ ඊළඟට ලියන්න තියෙන මොනවද කියලා බලන්න. ඔයාලා ඊළඟට ලියන්න තියෙන්නේ ඔයාලා ලියන්න වෙනවා මේක ටයිප් කරන්න මේ මේ පොඩි කොටස ඇඳගෙන ඔයා මෙතන පෙන්වන්න ටෙක්ස්ට් එක වම් පැත්තට align වෙනවා කියලා අකුරු ඒ වගේම numbers right align වෙනවා කියන එක ඔයා පෙන්වන්න ඕනේ මේක ඇඳ ගන්න ඕනේ ඊළඟ පිටුවේ අපි ඒක බලුවොත් ඔයාලට පේනවා ඔයා මොනවා හරි ටෙක්ස්ට් එකක් ටයිප් කරොත් text එක left align අපි label left l for l a b c label left align but 1 2 3 numbers right align see right align පේනව නේද right ඉතින් ඒක ඔයා දැනගෙන ඉන්න ඕනේ එහෙනම් label මේක ලියන්න මේක ඇඳගෙන වාලියන්න ඕනේ මේක left align කියන එක label left align numbers right align කියලා ලියන්න ඒක ඔයා තේරිලා ඉන්න ඕනේ. එහෙනම් ඊළඟ පිටුවේ පුතාට ඒක ලියා ගන්න වෙනවා. අපි යමු බලන්න ඊළඟට ප්‍රেজෙන්ටේෂන් එකේ මොනවද තියෙන්නේ කියලා. ඊළඟට යමු ඊළඟ පිටුවට. ඔන්න අපි යනවා ෆෝමියුලා මෙතන සමීකරණ කියලා ලියලා තියෙනවා. සමීකරණ ෆෝමියුලා. සිංහල මීඩියමයි ලියාගන්න සමීකරණ සමාන ලකුණු දාලා කොහේ ලියන්නේ සමීකරණ. right එහෙනම් අපි සමීකරණයක් ලියලා පෙන්නමු සමානයි 2 ධන 3 ආ සමීකරණයක් නැත්නම් සමානයි d 3 එකතු කිරීම c 3 සමීකරණ ඊට පස්සේ අද දවසේ මම කරන්නේ ගණිත කර්ම මැතමැටිකල් ඔපරේටර්ස් ටික මම ඕගලන්ට කරනවා එතනදී සිංහල මාධ්‍ය දරුවෝ අපි ලියා ගන්න ඕනේ වගුවක් අපි ඒ වගුව ලියා ගමු මෙතන එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම බලය කියලා ලියාගෙන මේ ගණිත කර්ම ටික ලියා ගන්න ඕනේ. තේරුණාද? එහෙනම් අපි ඒක ලස්සනට ලියාගමු වගුව. මාත් එක්ක ලියාගමු මේ වගුව. හැමෝම වගුව දාගන්න.
ඒ වගේ ඔපරේටර් එක තියෙන්න ඕනේ ඒ වගේම අර්ථය තියෙන්න ඕනේ මෙතන එකතු කිරීම කියලා ලියන්න පුතා එකතු මාතක ලියන්න මේ අඩු කිරීම කියලා ලියන්න subtraction මේක ගුණ කිරීම නැත්නම් වැඩි කිරීම කියලා ලියන්න මේක බෙදීම කියලා ලියන්න මේක බලය කියලා ලියන්න දැන් උදාහරණයක් පෙන්නල output එක පෙන්වන්න හරි අපි ඒක උදාහරණයක් ගමු සමානයි 5 එකතු කිරීම 2 දැන් උත්තරේ 7යි කියලා දෙවෙනි එක 5 අඩු කිරීම 3 උත්තරේ දාන 2යි කියලා ඊළඟට 5 වැඩි කිරීම තමයි තරු ලකුණ දාන්නේ මේ තියෙන වැඩි කිරීමේ ලකුණ 2 දැන් 10යි කියලා 5 වරක් 2 10යි ඊළඟට 5 බෙදීම 2 කියලා ලියන්න දාන උත්තරේ 2.5 කියලා අන්තිම එක 5 2 කියලා දාන්න කියදෙන්නේ 5 5 5 5 25 කියලා දාන්න හරි නේද එහෙනම් ඔය වගුව සම්පූර්ණ කරගන්න අදාළ සිංහල වචන අසමග මෙතන දාන එක්සැම්පල් උදාහරණය කියලා දාන්න මෙතන දාන අවුට්පුට් නැත්තම් ප්‍රතිදානය ලැබෙන ප්‍රතිදානය දාන්න හරිද ලියාගෙන ඉවරද ඒ කියන්නේ මේක දැන් මේ වෙලාවේ ලියන්න බැරි නම් කටුවට හරි ලියා ගන්න ඕනේ ඊට පස්සේ ලියා ගන්න මෙතන ප්‍රමුඛතා ලැයිස්තුව ඔපරේටර් ප්‍රෙසිඩන්ස් කියලා ලියා ගන්න මුලින්ම ලියන්න වරහන මුලින්ම වරහන බ්‍රැකට්ස් ඒ කියන්නේ බ්‍රැකට් එක මුලින්ම කරන්න ඕන ඊළඟට දාගන්න බලය පවර් next you can multiply and divide මේ දෙක ඊළඟට අවසානයේ එකතු කිරීම අඩු කිරීම අවසානයේ එකතු කිරීම අඩු කිරීම හරි දැන් මේ වගුව මුලින්ම ලියලා ඊට පස්සේ මේක ලියන්න ඕනේ ඊට පස්සේ මම බ්ලැක් බෝඩ් එක ගන්නවා ඊට පස්සේ උදාහරණයක් කියලා ලියලා උදාහරණ නම් අංක එක දාන්න මම පළවෙනි උදාහරණය දෙනවා සමානයි 5 අඩු කිරීම 3 එකතු කිරීම 2 මොකද්ද පිළිතුර වෙන්නේ ලියන්න බලන්න මම ලියන්නත් අවස්ථාවක් තියෙනවා लिया ने बोला दाने के लिए किया अतुसर हाथर के लिए कहाँ लिए ने हाँ अतर दें वो गुल लिए ने कोटे में हम लिया ना हाँ ये හරි හරි අද පාඩ ගන්න ලියනකොට මෙහෙම ලියන්න මුලින්ම කරන්නේ කොහොමද කියන එක පෙන්වන්න. ඒතර ඔය ඊතලයක් ගන්න මේ පැත්තේ ඉඳන් මෙහෙට තමයි අපි කරන්නේ.
කොහොමද යන්නේ මේ පැත්තේ නම් මෙහෙට අපි යන්නේ එහෙනම් මුලින්ම ඒ කියන්නේ සමාන ප්‍රමුඛ දැන් ප්‍රමුඛතා ලයිස්තුවේ මොකද්ද උඩම තියෙන්නේ bracket එක ඊට පස්සේ තියෙන්නේ බලය power then multiplication and division then finally plus and minus then සමාන ප්‍රමුඛතාවය මේකට සම ප්‍රමුඛතාවය එකක් ආවොත් මුලින්ම මේක කරන්න කියලා ලියන්න හම්බ වෙන පළවෙනි එක කරන්න ඊළඟට මේක කරන්න එහෙනම් මුලින්ම කරන්න ඕනේ මෙතනින් 5න් 3ක් අඩු කරාම 2ක් වෙනවා ඊට පස්සේ ඒකට මේක එකතු කරන්න ඕනේ එහෙනම් පිළිතුර වෙන්නේ කීයද 4 කියලා පෙන්වන්න එහෙනම් මුලින්ම සම ප්‍රමුඛතාවයේ ගණන් හදලා example 1 කියලා මේක ලියා ගන්න හැමෝම ඊළඟට දෙවනි ලීල ඉවරද අතුසන් ලීල ඉවරන ලීල ඉවර නැති අතුසන් තාම මම ලියනවා හා ලිය පළවෙනි ගාන ලියා ගන්න හද නැහැ දැන් හරිද පුතේ දෙවෙනි එකට යමු කියන ඇතුස දෙවෙනි එකට යමුද එහෙනම් මම ඔන්න දැන් ඊළඟ එක අපි ලියමු මකමු देवनी एक खेल लिया गाने लगट देवनी प्रश्न देवनी प्रश्न अभी मेतने साम प्रमुखता देन गाने मुलिंग देवनी प्रश्न मम गान समान पहा एक तो किरीम देख वैडी किरीम देख දැන් මොකද වෙන්නේ හදල විදිහ පෙන්වන්න ලස්සන මං කලින් කරාවගෙන ප්‍රමුඛතාවය කොහටද යන්නේ මෙතනට එක very good හරියට හරි එහෙනම් මුලින්ම දෙවරක් දෙක කියලා දාලා ඒක දාන්න ඕනේ මෙතන ඊට පස්සේ අපි මේ 9 මකමුද ඊට පස්සේ අපි පෙන්වන්න ඕනේ මේ පහ මෙතනට අරගෙන පහයි දැන් මෙන්න මේක ප්‍රමුඛතාවයේ මෙතනට යනවා දෙවෙනි ප්‍රමුඛතාවයේ මෙතනට යනවා පළවෙනි ප්‍රමුඛතාවයේ මෙතන දෙවෙනි ප්‍රමුඛතාවයේ මෙතන දැන් මේ දෙක එකතු කරාම උත්තරේ 9යි කියලා දාන්න පුළුවන් ඒක තමයි පිළිතුර වෙන්නේ මේකත් ලියාගන්න බලන්න මුලින්ම යන්නේ ಗುಣ කිරීමට හේතුව මේක උඩ තියෙන්නේ මෙතන තියෙන්නේ ප්‍රමුඛතා ලයිස්තුව පැත්තකින් ඇඳ ගන්න ඕනේ කොටුවක් අහලා वेट के लिए आ गए हाँ ये लेवर दे එනවා මම එක ක්ලියර් කරනවා කොම දැන් අපි යමු දැන් ඔයාලගේ අච්චු පොතේ තියෙනවා කැල්කියුලේෂන්ස් වගේ ආ ඒ කැල්කියුලේෂන්ස් වලදී
වාට මෙතන හම්බ වෙන්නේ මුලින්ම 6 අඩු කිරීම 4 බෙදීම 2 එහෙනම් මුලින්ම බෙදීම කරන්න ඕනේ ඊට පස්සේ තමයි අඩු කිරීමට යන්නේ ඒ විදිහට මේකේ ප්‍රශ්න සියල්ලම කරන්න ඕනේ හරිද right ඊළඟට මේ පෙනලා තියෙන මං අර අර හදපු එකේ ප්‍රශ්න දෙක මේ තියෙන්නේ ඒ වගේ ප්‍රශ්නයක් කරන්න ඕනේ ඊළඟට මම ඊළඟට මාතෘකාව විදිහට comparison operators මං පෙන්නන compare කරන operators ඒ කියන්නේ සසඳන මෙහෙයවන සසඳන right එතනදී අපි අපි ඊට ඉස්සෙල්ලා අපි ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රය කරලා ඉමු right හරි මාතෘක ප්‍රශ්න පත්‍රය කරන්න ඔන්න මම දැන් ප්‍රශ්න පත්‍රයක් upload කරනවා Google Classroom එකෙන් ප්‍රශ්න පත්‍රය ගන්න පුළුවන් right ඔන්නඔගලගේ ප්‍රශ්න පත්‍රයේ මම link එකක් විදිහට දුන්නා. ඒක චූටි exam එකක් හොඳේ අමාරු නෑ. දැන් මේ exam paper එක ළඟට ගන්න. एग्जाम पेपर करके ने कराने पटांगा ना बिना डी पौड़ी पौड़ी वेला वाक करेगा ना मामा स्क्रीन ने का मोहतक कट मित्री नतर करना वाल्ड पटांगा ने पुलन प्रश्न है तागले में का क्लिक कर ले आना උතාලා පේපර් එක කරන්න පේපර් එකක් දීලා තියෙනවා පේපර් එක කරන්න ටක් ගාලා වැඩි වෙලා ගන්න බෑ
හරි දැන් මම බලනවා ඔයාලගේ කී දෙනෙක් 30 දෙනෙක් උත්තර ලියලා තියෙනවා තව ඉන්නවා मैं प्रश्न के साथ अच्छा करूँ हाथ मम बोर्ड के लिए ना मित्र तीन बोर्ड अमार उन्हें पुते प्रश्न के हाथ हाथाई हाथ पाठ गा हाथाई एक तुकरान देखा अडुकरान तुना इतकोट प्रमुखता वे मेतन टयानी नहीं दे इतकोट मेतन हाय हायट हाथ रे देखा क्या तुकराम किए देने नामे आई नहीं द नामे इन दन तुना का तुकराम है ने किए द हाय आई निरंग उत्तरे वे नोने हाय तो रे मैं गाना हादर ना होने का नहीं गाना लिया गाने हाथे एक तुकरी म देखा आडुकरी म तुना मैं पालेगनी गाने इलागटा देवनी गाने टेम देवनी गाने तीने हाय आडू किरी मत देख एक तो किरी मत तू ना तो कुछ मुकादमे नौने हाय एंड देखा गया म हाथराय हाथराय टे तू ना के को तू करान नौने उत्तरे नौने किए थे हाथाय एना पीले तू रह हाथ तक केला गाने बोलो हाय इलाक टा पिया मु आप हो इलाके का क्लियर करना हाय नामय इलाके प्रश्ने नामय कुछ किरी में देख एक मूलीन कराने ने मुकुटे वैडी किरी मारती है ना नहीं दे ऐतो कोटे मूलीन में गाने में तन देवरात तो न हाय इटे पास आने यात्रा कुछ करना वा यात्रा कुछ करना वा नामय उत्तरे नवा मैं तीन उत्तरे रतीने पहलवा के राइट मैं प्रश्न करा आप दे उन्हें दे मैं प्रश्न दिया ना मैं प्रश्न मूलीम कराने में कहते मूलीम हम भी ने बेदन है कर उन्हें बेदन है माँ राइट विश्व बेदन है माँ मात्रे देंगे वैरी करने वाले क्यों उत्तरे ने दहाई उत्तरे दहाई ඊළඟට අපි යනවා ඊළඟට මේ තියෙන්නේ power එක. ඒ කියන්නේ දෙවරක් දෙක. හතර. හතරයි හතරයි 8යි. දැන් තේරුණානේ උතර මේක ආයි කරලා බලමු අපි. මෙතන හතර එකතු කිරීම දෙක බලය දෙක. එහෙනම් මුලින්ම දෙවරක් දෙක ගන්නවා. power to the power 2 is 4. then plus 4. So that means 8. Right, the answer is 8. ඔය විදිහට ඔයාලට ප්‍රශ්න වලට යන්න පුළුවන්. හරි. දැන් ඔයාලට පුංචි ප්‍රශ්න පත්‍රයක් දුන්නේ මම මේ. මේ ප්‍රශ්න පත්‍රේ ලකුණු හම්බ වෙලා තියෙනවා. ඒ ලකුණු ප්‍රමාණය ආයෙ බලන්න ආයෙ ප්‍රශ්න කරන්න කරලා හදා ගන්න පුළුවන්. හරි. දැන් අපි යමු. මම ඔයගලන්ට අර ප්‍රසන්ටේෂන් එක අප්ලෝඩ් කරාම මෙන්න මේවත් බලන්න ඊට පස්සේ අර මම අර කිව්වනේ කොහොමද මේ කොලම්ස් නම් කරලා තියෙන්නේ ඉංග්‍රීසි අකුරු වලින් තමයි නම් කරලා තියෙන්නේ මේ කොලම් එකක මේ කොලම් එකකට ගියාම A B C ඔහොම යනවා ඉතින් එහා පැත්තේ කෙළවරටම ගියාම A A B A B ඔහොම යන්නේ ඊට පස්සේ A Z වලට ගියාට පස්සේ B A B B B C B D ඔහොම යනවා ඔහොමම අපිට පුළුවන් කෙළවරටම යන්න පුළුවන් ඒ කෙළවරට ගියාම මේ මේ Excel වල මේ version එකේ තියෙන්නේ XFD වෙනකන් පහළට ගියාම ඔයාලට පේනවා ඉතම විශාල ප්‍රමාණයක් rows ගන්න පුළුවන් ඒ වගේ ඉස්සර තිබුණේ මෙතන 65536 දැන් ඒක improve වෙලා වැඩි වෙලා අපිට ගන්න පුළුවන්
ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඕස් දැන් මේක version to version වෙනස් වෙනවා ඒක ඔයගලගේ ඒ question එකකදී අහන තරම් සුදුසු ප්‍රශ්නයක් නෙවෙයි නිසා ඒක ගැන worry වෙන්න එපා දැනගන්න අවශ්‍ය වෙන්නේ මේවට කියන නම මොනවද කියලා columns මේවට කියන්නේ rows paley මේවට තීරු කියලා කියනවා එතකොට active cell එකක් නම් මේ වගේ පෙන්වන්න ඕනේ ඔයාගේ පොතේ නෝට් එකේ මේ මේ පිටු තුනක් තියෙන්න ඕනේ මේ මම පෙන්නපු එකක් තියෙන්න ඕනේ ඊළඟට ඔන්න මම අන්තිමටම දෙනවා ඔයගලන්ට තව අවස්ථාවක් ඒ තමයි key combinations යතුරු සංයෝජන ඒ කියන්නේ arrow keys කියන්නේ මොනවද නේද බලන්න ඔයාගේ keyboard එකේ තියනවාද කියලා මෙන්න මේ විදිහ keys හතරක් එකක් තියෙනවා උඩ අතට අපි කියනවා arrow කියලා පහළට තියෙනවා down arrow කියනවා මේ අතර තියෙනවා left arrow කියනවා මේ අතර තියෙනවා right arrow කියනවා ඔන්න ඔහොගේ keys ටිකක් පේනවද පහළ ඒ keyboard එකේ keys එකේ වමට දකුණට ඉහළට පහළට කියන එක එක arrow keys වල එක ඔයාට වාගේ cell එකෙන් එහාට මෙහාට යන්න පුළුවන් ඒ වගේම control එකත් එක්ක arrow keys ගැව්වහම අදාළ දිශාවට දත් ඇතුළත් පරාසයේ අන්ත වෙත ගමන් කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම යන්න. දැන් හිතන්න ඔයා 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 මේ විදිහට data ගහලා තියෙනවා. මම මෙතන ඉඳලා control එකත් එක්ක right arrow key දකුණට click කරොත් අර data තියෙන එක ගාවට තමයි පනින්නේ උඩට ගියොත් ඒ අදාළ data තියෙන ප්‍රමාණයකට යනවා data නැති වුණොත් මම arrow key එක ගැහුවොත් එහා පැත්තේ කෙළවරටම යනවා මේ බලන්න right I control එකත් එක්ක left arrow key එක ගැහුවොත් අනිත් පැත්තේ කෙළවරට යනවා හැබැයි අනිත් පැත්තේ කෙළවර data තියෙන දක්වා තමයි යන්නේ data නැත්තම් එයා යනවා අනිපැත්තෙ කෙලවරටම යනවා. ඒත් ඔයා එක එක්ස්පීරියන්ස් ගන්න කන්ට්‍රෝල් එකත් එක්ක arrow keys press කරලා බලන්න data තියෙනකොට බලන්න data නැතිකොට බලන්න data නැති වුණාම කෙලවරවල හතරට යනවා. හතර පැත්ත වමට දකුණට උඩට යනට යනවා. data තියෙනවනම් අපිට එතනින් අතර කරන්න පුළුවන්. right ඒ වගේම ඔයා බලන්න ඔයාගේ cell එක current cell එක මෙතන ඉඳලා होम की एक गहुआम को हाथ दे आने के लिए होम में का गहुआम पासे ए की है ना कॉलम में कटे आना ये तो कुछ वो यहाँ बना ना कोई हिट या तो यहाँ क्लिक कर हमें ए अदाल पे लिए हाथ हाथ की है ना तो ना ए इकटे आना देंगे अभी इफ तूने हिट हो क्लिक कर हम को हाथ दे आने होम क्लिक कर हमें आने को हाथ दे के लाने पुलवां इफ तूने इन्न කොහොම නමුත් a කියන තැනට යන්නේ. හැබැයි control එකත් එක්ක home ගහුවොත් කොහටද යන්නේ? කොහෙ හිටියත් a1 එකට යනවා. control එකත් එක්ක යන්නේ a1 එකට. ඒක ඔයා එක මතක තියාගන්න ඕනේ. එතකොට මම මේ දීලා තියෙන එක අද ගෙදර ගිහිල්ලා type කරලා ඔන්න practical එක තමයි ඒක. ඔයාට දෙනවා මෙන්න මේ keys ටික type කරලා ඒකේ වෙන මොකක්ද කියලා යන්න මේ තියෙන control home ගහුවම a1 කෝෂයේ වෙත ගමන් කරයි move a1 cell අන්න ඔක ලියනවා එන කොට අත වැඩ දෙකක් තියෙන එකක් තමයි මේ not මේ මන් දීලා තියෙන not එකේ spreadsheet එකේ මේ notes ටික ලියා ගන්න ඕන ඊට පස්සේ ඔයාට දෙනවා mathematical operators ටික විතරයි දීලා තියෙන්නේ ඒකෙන් අදාළ ගණන් ටිකක් තියෙනවා ඒ ගණන් ටික හදන්න විතරමයි තියෙන්නේ ප්‍රැක්ටිකල් එක විදිහට මම දෙන්නේ අර key combinations ගහුවාම කොහටද යන්නේ කියන එක බලන්න විතරයි එතකොට පුතේ මං comparison operators කරේ නැහැ මේකට ගියේ නැහැ මෙතනින් ඉවර කරා මෙච්චරයි මම මේ slide එකක් මකලා දාන්න ඔයාලට මේක මකන්නම් මේක තියෙන මෙතන එක මකන්න මේකට මම ගියේ නෑ එහෙනම් ඔයා 22 වෙනි ස්ලයිඩ් එක වෙනකන් විතරක් ලියා ගන්න මම අප්ලෝඩ් කරාට පස්සේ පුතාලා එක ලියා ගන්න බලන්න හකේන මම නතර කරනවා සෙෂන් එක අහන ප්‍රශ්න තියෙනවා නම් අහන්න රෙකෝඩ් කරන එක නතර කරලා ප්‍රශ්න අහන්න